අයිවන් අයවේ YouTube channel එකට අදත් ඔබලඟ බොහෝම ආදරෙන් පිළිගන්නවා. හරි, දැන් අද මොනවද කරන්නේ? අද මොනවද කරන්නේ කියලා කියන්නේ ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. දැන් ඕගොල්ලන්ට දැන් අපි හැමෝටම මේ ප්‍රශ්න කාද්දර ටිකක් වැඩිපුර තියෙන කාලයක්. හැම තිස්සෙම අපිට එළියට ටිකක් දුර කඩවල වල දුවන්න බැරි කාලයක්නේ. ඉතින් ඒ නිසා හැමදාමත් මම ඕගොල්ලන්ව ලස්සන කරන්න, සුන්දර කරන්න, නිරෝගීමත් කරන්න පුංචි පුංචි බියුටි ටිප්ස්, හෙල්ත් ටිප්ස් කියනවා. ඉතින් ගෙදර තියෙන දේවල් අපිට පරිසරයෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් ඒ නිසා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් ඉක්මනටම සබ්ස්ක්‍රයිබ් කරන්න. යටින් තියෙන බෙල් බටන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. මොකද බොහොම පහසුවෙන් සරලව මේ දේවල් අපි ඔයගොල්ලන්ට කියලා දෙන නිසා. හරි, දැන් පසුගිය අපිත් එක්ක වීඩියෝස් වල එකතුන ගොඩක් අය දන්නවා. මම ඔයගොල්ලත් එක්ක අපේ රටේ බොහොම දක්ෂ, ලස්සන, ඒ වගේම ජනප්‍රිය, අපි ආදරය කරන තරු බොහොමයකගේ රූපලාවන්‍ය රහස්, නිරෝගීකම් රහස් බොහොමයක් මම කිව්වා කියලා. ඉතින් අදත් මම හිතුවා හැම කෙනෙක්ව හොයාගෙන යන්නට ඕනේ. බොහොම ලස්සන කෙනෙක්, අපි බොහොම ආදරය කරන කෙනෙක්. ඇය මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ටික කාලයක් වෙනවා. හැබැයි එදා අපි දැක්ක විදිහටම අදටත් ඇය බොහොම ලස්සනව, සුන්දරව තමන්ගේ සුන්දරත්වය විශේෂයෙන් මුහුණ හරි ලස්සනට තියාගෙන ඉන්නවා. අය හැබැයි දරුවන් තුන්දෙනෙක්ගේ මවක්. හැබැයි එහෙම මවක් කියලා පේන්නේ නැත්තරම් ඇය සුන්දරයි. බොහොම කෙටියෙන් ඇයව හඳුන්වා දුන්නත් කොහොඹ කෙල්ල කියලා මං හිතන්නේ මේ බොහොම හොඳින් අඳුරනවා. ඔව්, අෂිකා මතසිංහ, ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය බොහොම ලස්සන සුන්දර රංගන ශිල්පිනියක්. අපි බලමුද ඇය කොහොමද ඒ තරම් ලස්සනට සුන්දර වෙන්නේ කියලා. අයිබෝවන්, ඉතින් ඔන්න මං අද ආවා ඉෂාරත් එක්ක එකතු වෙලා. එයා අහපු නිසා මගේ සුන්දරත්වයේ රහස එයාටත් කියන්න ඕනි කියලා හිතුවා. ඉතින් මගේ සුන්දරත්වයේ රහස කියන්නේ පොඩි බියුටි ටිප් එකක් කියන්න. මං නිතරම පුරුදු වෙලා ඉන්නවා ගෙදර බත් උයනකොට ඒකේ උඩින් එන කැඳ කැඳ කියන්නේ බත් වල තියෙන යොදයක් එනවා රතු වාල්ු වෙනකොට. ඉතින් ඒක මූණේ ගන්න පුරුදු වෙලා ඉන්න. එතකොට ඇත්තටම මේ මූණේ පිම්පල්ස් එහෙම ඇති වෙන්නේ නැහැ. ඒක ඔන්න ඔය පුංචි රහසක්. ඉතින් ඒක අතීතයේ ඉඳලා මටත් ඔය මගේ පුංචිලා එහෙම තමයි කියලා දුන්නේ. ඉතින් ඒක හොඳ රහසක් කියලා හිතන නිසා ඔන්න මම අද ඒක ඉෂාරට කියනවා. ඉතින් හරි ලේසි. ඒකේ ඇත්තටම විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා කියලා හිතනවා. මොකද තෙල් නිසානේ අපේ මූණේ පිම්පල්ස් එන්නේ. ඉතින් තෙල් වලට කියන්නේ අම්ලයට භෂ්මයක් යෙදුවම උදාසීන වෙනවා කියන එක තමයි එතනදි වෙන්නේ. ඉතින් මම හිතන එක හරි ලේසි දෙයක්. ඉතින් කරලා බලන්න ඕගොල්ලෝ. හරි, ඔන්න අපි දැනගත්ත නේද අෂිකාගේ සුන්දරත්වය එදා වගේ මන්දරත් බොහොම ලස්සනට තියාගැනීමේ රහස. දැන් බත් කැඳ ගන්නවා කියන එක රය කිව්වාගේ අපි අතීතයේ සිටම මේ කාලෙප කරනවා. දැන් මේක කෙමක් විදියටත් අපි දන්න දෙයක් තමයි මේ ඇස්වල නගනයක් යනකොට මෙහෙම ආලේප කරන එක. ඉතින් ඇස්වල නගන ඉන්නේ ඇයි? ගොඩක් කලාවට අපි දන්න දෙයක් තමයි අපේ ඇඟේ ඌෂ්ණ පිට කරන විවිධ ක්‍රම තියෙනවා. ඉතින් නගන වගේත් අපේ ඌෂ්ණ වැඩි වුණාම ඇති වෙන තත්ත්ව ගොඩක් වෙලාවට පිම්පස්වත් මේ වගේ වෙලාවකට එනවා. ඉතින් බත් කැඳ කියලා කියන්නේ අපේ සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා වගේම අපේ ඇඟේ උෂ්ණ ගතිය බොහොම හොඳින් අඩු කරනවා. ඒ වගේම තමයි මේකේ තියෙන රසායනික සංයුතිය තුළින් අපේ සමේ තියෙන ලපල් කැලල් ඉවත් කරලා. ඔයගොල්ලන්ට මතක ඇති මම මේ බත් එකතු කරගෙන මතක හාල් එකතු කරගෙන අපේ කොණ්ඩේ වවා ගන්න, තම පැහැපත් කරගන්න නොයෙකුත් ටේස්ට් වර්ග, පැක් වර්ග කියලා දුන්නා. ඉතින් එතනදිත් මම කිව්වා තමයි හොඳ පෝෂණයක් අපේ සමට හිස ගැසවල ලබා දෙනවා. ඉතින් එතුලින් අපේ පිම්පල්ස් විතරක් නෙමෙයි, පිම්පල්ස් සුව වුණාට පස්සේ සමේ නොයෙකුත් කැරලි, පිම්පල්ස් කැල්ලි විතරකුත් නෙමෙයි, තුවාල කැල්ලි වෙන්න පුළුවන් වෙන මේ දේවල් ඉවත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මම අද හදන්න යන්නේ අෂ්ට කියූ දේම තමයි. හැබැයි ඒකට පුංචි දේවල් ටිකක් එකතු කරා. මොකද ඒකට හේතුව දැන් මම මූණෙන් තව ටිකක් පල්ලෙහාට යන්න ඕන කියලා හිතුණා. ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි මේ බෙල්ල කළු වීම. බෙල්ල කළු වෙන්නේ ඇයි? ඒකත් චුට්ටක් කියන්නම්. අධික තරබාරුව නිසා මේ තත්ත්වය ඇති වෙනවා. එහෙමත් නැත්නම් PCOD polycystic ovarian diseases කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන තත්ත්වයක්. ඉතින් ඒ අයගෙත් අපි දැකලා තියෙන සමහර කාන්තාවන් අපි දැකලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ටිකක් ඇඟ පත ලොකුයි, අධික තරබාරුවෙන් පෙළෙනවා, අර මූණේ රවුල් ගස් වගේ රෝම වැඩිලා තියෙනවා. ඉතින් මේ අයගේ බෙල්ල කළු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගෙත් මේ ලක්ෂණ තියෙනවා. එහෙමත් නැත්නම් ඉතින් හරියට පිරිසිදු කරගත්තේ නැති වුණාමත් බෙල්ල මේ මූණට වඩා කළු. ඒ වගේම තමයි දැන් ගොඩක් අය මේ පැක් වර්ග, ක්‍රීම් වර්ග කරන්න තියෙන මූණ ලස්සන වෙන්න කරන්න තියෙන ඔක්කොම වර්ග කරන්නේ මූණට විතරයි. හැබැයි මේ බෙල්ලේ ඒවා ආලේප කරන්නේ. ඉතින් ඒකට මූණ සුදුයි, බෙල්ල කළුයි.
අනේ නිසා මේ බෙල්ලේ කළුවීමටත් එමත් නැත්නම් පැල්ලම් තියෙනනම් ඒ හැම දෙයකටමත් ඒ වගේම අර මූණේ තියෙන පැල්ලම් හැමදේම ඉවත් කරලා බොහොම සුන්දර ඒකාකාරී වර්ණයක් ගන්න පුළුවන් පැක් එකක් මම අද හදන හැටි පෙන්වන්න අපි බලමු මේකට මොනවද ඕනි කියලා. හරි ඔන්න මං ගෙනාවා අවශ්‍ය ද්‍රව්‍ය ටික. මේ තියෙන්නේ අර අචික කියපු මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. එහෙමත් නැත්නම් බත් කැඳ දැන් මම මෙතෙන්දී කියනවා අර ඇයි කියෝ වගේ බත් කැඳ විතරක් වුණත් අපිට ආලේප කරන්න පුළුවන් මුහුණේ. ඒකත් බොහෝම හොඳ පෝෂණයක් ලබා දෙනවා. හැබැයි මේකට තව ටිකක් පෝෂණ එකතු කරන්න ඕන නිසා තමයි මම මේ තව ටිකක් ජාති එකතු කරගත්තේ. මෙතන තියෙනවා නාමල් රේණු, ඒ වගේම කස්තුරි කහ, ඒ වගේම දෙහි උෂ හෝ ලෙමන් උෂ සල්පයක් එකතු කරන්න පුළුවන්. මේකට තව මීපැණි ටිකක් එකතු කරගත්තොත් තවත් හොඳයි. ඉතින් ඔන්න ඔය දේවල් ටික එකතු කළා තමයි මම අද මේ ආලේපය හදන්නේ. ඔන්න පාෂණයක් ගත්තා. මේකට අර මං කිව්වා වගේ දැන් අශික කිව්වනේ විශේෂයෙන්ම රතු හාල් කැඳ හොඳයි කියලා. ඉතින් ඒ නිසා ඔන්න මම රතු හාල් කැඳ ටිකක්ම ගත්තා. අර ටිකක් බෙරි වෙන්න උපු ගතියට ඝනකම වැඩි ගතියට ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. මොකද එතකොටනේ පෝෂණේ වැඩිපුරම තියෙන්නේ මේකේ. මං මේකට නාමල් රේණු ස්වල්පයක් එකතු කරනවා. දැන් මේකේ මේ ප්‍රමාණය ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් තේ හැඳි භාගයක් විතර එකතු කරන්න. ඒ වගේම කස්තුරි කහ, කස්තුරි කහත් ගොඩාක් එකතු කරන්න එපා. අතට අරගෙන පින්ච් එකක විතර ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඔයකොනේ මේකට මීපැණි ටිකක් ඕනේ කියලා. ඉතින් මම මීපැණි ටිකකුත් මේකට එකතු කරනවා. මීපැණි තේ හැන්දක් විතර එකතු කරන්න පුළුවන්. ඒ වගේම දැන් විස බීජ වගේ දේවල් නාශනයට විටමින් සී කියලා කියන්නේ ඒ වගේම සමට හොඳ වර්ණයක් ලබා දෙන දෙයක්. ඉතින් එහි බින්දුකුත් මම මේ බින්දු කිහිපයක් මේකට මම එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මේ ටික හොඳට මිශ්‍ර කරගන්න එක තමයි. හරි ඔන්න මං කියපු ආලේපය හදාගෙන ඉවරයි. ඉතින් මේක බොහොම සරලව පහසුවෙන් හදාගන්න පුළුවන්. අර මොන දෙකම වගේ නාමල් රේණු වගේ පුංචි දේවල් ටිකක් විතරයි බෙහෙත් බඩු කඩෙන් ගන්න තියෙන්නේ. ඒවත් ලේසියෙන්ම ගන්නට පුළුවන්. ඉතින් මේ ආලේප කරන හැබැයි ආලේප කරන්න ඉස්සෙල්ලා මම කියන්නේ අපිරිසුදුකමත් අපේ මූලයේ නොයෙකුත් ආසාදන තත්ත්වයන් ඇතුළෙන් බලපානවා. ඒ නිසා හොඳට ෆේස් වොෂ් එකකින් ෆේස් වොෂ් එකක් තියෙනවා නම් වැඩි සැර නැති මම හැමදාම කියන මයිල් ෆේස් වොෂ් එකේ මූණ බෙල්ල හොඳට හොදලා පිරිසිදු කරගන්න. ඉතින් ඒක තෙතමාත්තු කරගෙන මේ ආලේපේ ආලේප කරගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 20ක් විතර මේක තියෙන හරින්න පුළුවන්. මුහුණේ සහ බෙල්ලේ හොඳට ආලේප කරන්න ඕනේ. ඒක විශේෂයෙන් මතක් කරනවා බෙල්ල අමතක කරන්න එපා. මොකද මම අර කලින් කිව්වනේ බෙල්ල කළු වෙන බෙල්ල ඔපහැගෙන යන බොහෝ අය සිටිනවා. ඉතින් ඒ අයටත් මේක උත්තරක් විතර ගන්නට පුළුවන් ආලේප කරලා. ඊට පස්සේ ඉතින් විනාඩි 20ක් කාලය ගත වුණාට පස්සේ නැවතත් මේක පිරිසිදු කරගන්න පුළුවන් ෆේස් වොෂ් එකක් දාලා. ටෝන් එකක් තියෙනවා නම් ටෝන් එකකින් හොඳට ස්ප්‍රේ කරන්න. ඉතින් වැඩේ අහවරයි. හැබැයි අර දැන් අශික කිව්වනේ මේක මේ දවසක් දෙකක් කරපු දෙයක් නෙමෙයි අය. ඒ ඉස්සරින්දම පුරුද්දක් විදිහට කරගෙන ආපු දෙයක්. ඉතින් ඒ නිසා මේක ටික කාලයක් කරන්න. එතකොට ප්‍රතිඵල හැමදාමත්ම ඔයගොල්ලන්ට ලස්සන ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේක ආලේප කරගන්න හැටිත් මට හිතෙන පෙන්නන්න මේ වගේ දර්ශකක් තියෙනවා නම් දර්ශකක් අරගෙන මේ මුහුණ නම් එහෙම උඩු අතර හොඳට ඝනකම් මේක හොඳ ටේස්ට් එකක් වගේ තියෙනවා. හොඳ ආලේපයක් වගේ එහෙම ආලේප කරන්න තමයි තියෙන්නේ. ඉතින් හරි සරල දෙයක් කුංචි දෙයක් බත් කැඳ වගේ දෙයකින් ඉතින් අපිට ලස්සන වෙන්න පුළුවන් නම් ඉතින් බත් අපි ගොඩක් අපේ ලාංකික ගෙවල් වල හැමදාම වෙන දෙයක්නේ. ඒක කොයිතරම් ලේසිද සරලද පහසුද ඒ නිසා විශේෂයෙන්ම අශිකා අපේ ආදරණීය රංගන ශිල්පිනිය අශිකා මත්සිංහටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ බියුටි ටිප් එක අපිට කිව්වට. එහෙමනම් අදට අපි සමුගෙන යන්න බලාපොරොත්තු තව මේ වගේ බොහොම අපූර්ව වීඩියෝ එකක් අරගෙන ඉන්න පොරොන්දු පිට. සුබ දවසක්.